ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය. මෙහිදී ඝනකය, ඝනකාභය, ප්‍රිස්මය, සිලින්ඩරය ආදී පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ඒ වගේම මේවයි කොටස්වල පෘෂ්ඨ හඳුන්වා දීම. ඒ වගේම කොටස් හැඳින්වීමත් අපි ගන්නවා. මෙන්න බලන්න, මේක බලන ඝනකය ගත්තොත් මේ වගේ පොඩි කොටස් තියෙන්නේ. දැන් මේ ඝනකය ගත්තම මෙහි පැති 6ම එක සමානයි මේ ඝනකේ. නමුත් මේ ඝනකාභය ගත්තම එහි පැති 6ම එක සමාන නැහැ. يعني පැති 6ක් තියෙනවා. 6න් කොටස් වලට බෙදিলা තමයි සමානකම් අපිට දාගෙන ලැබෙන්නේ. ඒ කියන්නේ මේ. ඒ වගේම ප්‍රිස්මය ත්‍රිකෝණ කැරි දෙකකුත් අනිත් සමචතුරස්‍ර කැරි තුනකුත් එයි සම්බන්ධ කරලා තියෙනවා. මේ වගේම මේ පෙන්눔 කරන්නේ සිලින්ඩරය. සිලින්ඩරේ හැදෙන්නේ මෙන්න මේ විදිහට. වෘත්ත දෙකක් සහ එක ඍජු කෝණාශ්‍රයක්. අපි තවත් පැහැදිලි කර ගැනීමට මෙහිදී අපිට පෙන්නන දේ කියන්නේ ඝනකය. මෙන්න මේ ඝනකය කියන එක. දැන් මේ ඝනකයේ පැති හෙවත් පෘෂ්ඨ අපි නම් කරමු. මේ ඔන්න එක පෘෂ්ඨය. මේ පිටිපස මේ දෙක. ඊට පස්සේ මේ මේ පැත්තේ අයින තුන. මේ හතරවෙනි පෘෂ්ඨය. මේ යට තියෙන පස්වෙනි පෘෂ්ඨය. මේ උඩ හයවෙනි පෘෂ්ඨය. ඔය විදිහට ඔන්න පෘෂ්ඨ 6 මම නම් කරා. එතකොට මේ 6ම එක සමාන. මේ 6 දුරවල් එක සමාන. අපි කියමු මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර L කියලා හඳුන්වනොත් මෙතන ඉඳලා මෙතන තියෙන දුරත් L. එතකොට සමචතුරස්‍රාකාර කොටස් 6ක් එකතු වෙලා තමයි මේ ඝනකය හැදිලා තියෙන්නේ. ඝනකාභය ඊට වඩා වෙනස්. මේ තියෙන ඝනකාභය එහි තියෙනවා පෘෂ්ඨ 6ක් අර විදිහටම. මේ පළවෙනි පෘෂ්ඨය, මේ දෙවෙනි පෘෂ්ඨය, මේ තුන්වෙනි පෘෂ්ඨය, ඊට පස්සේ මේ හතරවෙනි පෘෂ්ඨය, ඊට පස්සේ මේ පස්වෙනි පෘෂ්ඨය, මෙතන හයවෙනි පෘෂ්ඨය. එහි තියෙනවා සමචතුරස්‍රාකාර නොවන ඍජු කෝණස්‍රාකාර. ඒ කියන්නේ ඍජු කෝණස්‍රාකාර කොටස් 6කින් තමයි හැදිලා තියෙන්නේ. නමුත් ඒවයි දිගකින් එකට වෙනස්. අපි මේක වැළුවොත් මේක L1. මේක L1. මේක L2. මේ දුරත් L2 වෙන්න පුළුවන්. ඒ වගේම මේ දුර වෙනස් වෙන්න පුළුවන්. L3 කියලා අපි ගන්න පුළුවන්. ඔන්න ආකාරයෙන් තමයි ඝනකාභය හැදිලා තියෙන්නේ. ඝනකාභයේ පැති 6ක් තියෙනවා. 6න් එකිනෙකට වෙනස් ඍජු කෝණාශ්‍රාකාර කොටස් සමාන කොටස් 4ක්, තව දෙකක් තියෙනවා තව සමාන. එතකොට එකිනෙකට වෙනස් ಜಾති දෙකක්. මේ ප්‍රිස්මය ප්‍රිස්මය කොහොමද ඇදෙන්නේ? ප්‍රිස්මයට තියෙනවා ත්‍රිකෝණ දෙකක්. ත්‍රිකෝණ දෙක. ඒ වගේම ඍජු කෝණාශ්‍රාකාර කොටස් තුනක් තියෙනවා. මේ එකක්, මේ අනිත් මේ කොටස, මේ දෙවැනි කොටස, මේ තුන්වෙනි කොටස. මේ යටි පෙන්නලා තියෙනවා. අපි ඒකයි දිග මේක L කියලා සඳහන් කරනවා. මේක L1 කියලා සඳහන් කරනවා. මේ ඔක්කොම සමානයි. අපි කියමු L2 කියලා. ත්‍රිකෝණය සමපාද. සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. මෙහි තියෙන ත්‍රිකෝණය සමපාදයි. ඊළඟට අපි ඉගෙන ගන්නවා සිලින්ඩරය. සිලින්ඩරය කොහොමද හැදිලා තියෙන්නේ? සිලින්ඩරයේ තියෙනවා අපිට පේනවා වෘත දෙකක්. එක දෙක. මේ වෘතවල අරයන් සමාන. R. ඒ වගේම ඍජු කෝණාශ්‍රාකාර දෙකක් තියෙනවා. මේ විදිහට L1 කියලා දාමු. L1. මේක L2 කියලා දාමු.
ඔන්න ඔය විදිහට තමයි සිලින්ඩරේ හැදිලා තියෙන්නේ. මම හිතනවා ඔබට දැන් මේ පිළිබඳව හොඳම පැහැදිලිය තියෙනවා. ඒ වගේම අපි මෙහි මේ R කියන අගය 90 තමයි හැදෙන්නේ. අපි දන්නවා මේ පුතේ පරිධිය සමානයි දෙකයි 5R කියලා අපි දානවා. අපි ඒක ගණන් ගන්නවා. ඉතින් මේ L1 එක මෙන්න මේ L1 එක මේකට සමාන වෙනවා. මේ කියන්නේ මේ දුර මේ පුතේ පරිධිය තමයි මේක වටේ තියෙන්නේ. එතකොට ඒක සමාන වෙනවා මේ ත්‍රිජුකෝණාශ්‍රාකාරයේ දිගට. දිග ඔය විදිහට තමයි අපි ගන්න. එතකොට මෙතන උස කියන්නේ මෙන්න මේ h උස. මේ h උස විදිහට අපි ගන්න මෙතන L2 කියන එක. ඒක තමයි එකින් පෙන්වන්න කරන්නේ. මම හිතන්නේ ඒක ඔකට පැහැදිලි. ඒ වගේම මේකේ දිගත් මෙන්න මේ කොටස මේ මම මේ පෙන්වන්න උස මේ L දිග තමයි මෙතන L වලින් පෙන්වන්නේ. ඒ වගේම මේ L1 2 3 කියලා තියෙන ඒවයි අපිට තව මේ ප්‍රිස්මේ බැලුවා ප්‍රිස්මේ කොටස් පෙන්වනවා.